මොලේ නාරක ඇතිවූ ආබාධිත තත්ත්වයක් හේතු කොටගෙන එයි ඇති වූ අභ්‍යන්තර රුධිර වහනය නිසාම යන්ත්‍රවල උපකාරයෙන් ජීවිතයත් මරණයත් අතර දින කීපයක් තිස්සේම සටනකයේදී සිටි දුම්මල සූරිය කට්ටිමාල පදිංචි සුරිත් තිලංකා ප්‍රනාන්දු නැමැති දිනම හැවරදි ගුරුමාතාව පසුගියදා කුලියාපිටිය මූලික රෝහලේදී දිවියෙන් සමුගත්තා. මෙම මරණය කුලියාපිටිය මූලික රෝහලේ ඉතිහාසයේ අලුත් සිදුවීමක් ලෙස සනිටුහන් විය. ඒ දිලංකා ගුරුතුමියගේ මව හා සැමියාගේ අවසරය පරිදි ඇගේ වහුගඩු තවත් ජීවිත දෙකක් සුවපත් කිරීම සඳහා පරිත්‍යාග කිරීමයි. ශෝකජනක මෙන්ම පින්බර ආදර්ශවත් ක්‍රියාවකට බඳුන් වූ මියගිය දිලංකා කලාවත මුන්දලම සිංහල මහාවිද්‍යාලයේ ඉංග්‍රීසි උපගුරුවරයෙක ලෙස කටයුතු කළ අතරම වසර දෙකමාරක් පමණ උපුජි සිංගිත්‍යගේ මවකද වූවා. මේ ශෝකජනක මරණය පිළිබඳව අප සමග පැවසූ දිලංකා ගුරුතුමියගේ සැමියා වන අමිල නිරංජන ප්‍රනාන්දු මහතා අපි විවාහ වුණේ මීට වසර 4කට පමණ ඉහතදී. මේ දක්වා ඉතා සතුටින් ජීවත් වුණා. මීට වසර 2කට පමණ ඉහතදී දුව ලැබුණාට පසුව ඒ සතුට තවත් වැඩි වුණා. ඇය මුන්දලම සිංහල මහා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස කටයුතු කළා. කියවුතු තරම් විශේෂ රෝගයක් ඇයට තිබුණේ නැහැ. පසුගිය 28දා පැවති කට්ටිමාන දේවස්ථානයේ මංගල පූජාවෙන් පසු අපේ ගෙදරට එක් වූ ඥාතීන් සමග දවල් ආහාරයගෙන සවස පිඟන් සෝදන ලෑස්ති වූ ඇය වමනය කළා. ඒ සමගම ක්ලාන්තත්වයක් ඇතිවුණා. අපි වහාම ඇය කුලියාපිටිය මූලික රෝහලට ගෙන ගියා. මූලික පරීක්ෂණවලින් පසු ඇය දැඩි සත්කාර ඒකයකට ඇතුළු කර ප්‍රතිකාර කොට අනතුරුව කොළඹ ජාතික රෝහලට යවා ස්කෑන් පරීක්ෂණයක් සිදුකොට නැවත රැගෙන ආවා. ඇය නැවතත් දැඩි සත්කාර ඒකකට ඇතුළත් කර අතර එතැන් සිට ඇය ජීවත් වූයේ යන්ත්‍රයක් ආධාරයෙන්. කොළඹින් ලබා දී තිබූ වාර්තාවල සඳහන් වූයේ ඇගේ මුලේ නහරයක් තැන් කීපයක් පුපුරා ගොස් ඇති වූ රුධිර වහනය හේතුවෙන් මුලේ සෛල විනාශ වී ඇති බවයි. මෙය සුව කළ නොහැකි අතර අපට කළ යුතු ඇත්තේ බලා සිටීම පමණක් බව අවධානය වුණා. මහත් කම්පනයට වේදනාවට පත්ව සිටි අවස්ථාවේදී වෛද්‍යරු බොහෝසේ සංවේදී යෝජනා අපට කළා. ඒ අපි කැමති නම් පමණක් බව යෝජනා කරමින් ඒ මරණයේ දොරකඩ සිටින ඇගේ ආත්මය සුවයක් ලබා දීමට ඇගේ ඉන්ද්‍රියකි තවත් ජීවිත දෙකක් ජීවත් කරවීමටත් හැකි බවයි. ඒ අනුව ඇගේ මවගේ අනුමැතිය ඇතිව දිලංකාගේ වකුගඩු පරිත්‍යාග කරලීමට අපි කැමැත්ත දුන්නා. දිලංකා මිය ගියත් අද ඇගේ ඉන්ද්‍රියන් තවත් දෙදෙනෙකු ජීවත් කරවමින් ක්‍රියාත්මක වීම අපේ දුගත් තරමකින් හෝ සමනය වීමකි. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.